ఐబువన్ శుభ సంధ్యావక్. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම රෝෂණී විජේසෝරිය මරින් අවධානය දවස උණුසුම් කළ සිරස් බල වෙත. තෙමසක් ඇතුළත තුන්වන වරටත් ඉන්ධන මිල ගණන් ඉහළට. හැම පැත්තකින්ම රිද්දෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අවුරුදු 42ක් වෙනවා. ජීවිතේ දැකලා මේවා ගාණ්ඩුවා. බස් සංගම් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීමට ඉඩ දීමෙන් ඉන්ධන මිල වැඩි වූ බව හිටපු මුදල් ඇමති රවීගෙන් චෝදනා. සියදිවි විනාශා ගැනීම වැළැක්වීමේ දිනේදී පියෙක් තම පුතුන් දෙදෙනා සමග පොළොන්නරුවේදී දුම්රියට පණි. රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධීයි පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්. බලත් සභාවේ කෝටි එකහමාරයේ දුරගෙන මහා ඇමති කියයි. කෝටි ඉතිහාසයේ පිළිබඳව අධ්‍යයනයක් ලබනද අපේ දරුවන්ට මේ කැටයම් මේ නිර්මාණ මේ සිතුවම් දැනගන්න තැනක් තියෙන්න ඕනේ. ඒකට තියෙන හොඳම තැන තමයි බස්නායර පළාතේ තියෙන පළාත් සභාව. ඉන්ධන බිල සූත්‍රයට අනුව අද සිට පෙට්‍රල් සහ ඩීසල් බිල යළි ඉහළනම් වා තිබෙනවා. කෙසේ වෙතත් භූමි තෙල් බිලෙහි වෙනසක් සිදු වී නැහැ. රජය ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන්නේ පසුගිය ජූලි මාසයේදී. එම අවස්ථාවේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 9කින්ද සුපිරි ඩීසල් රුපියල් 11කින්ද මේ දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යලිත්වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළා. ඒ ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් ඉන්ධන බැරලයක මිල පසුගිය මාසයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 4.7කින් වැඩිවීම සහ ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් රජය වෙනස් කළ ඉන්ධන මිලට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද සිය මිල ගණන් වැඩි කළා. ඒ අනුව එම ඉන්ධන පෙරවුම්හල්වල නව මිල සටහන්ව තිබුණේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 149ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161ක්, ඔටෝ ඩීසල් රුපියල් 123ක් සහ සුපිරි ඩීසල් රුපියල් 133ක් ලෙසින්. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමි තෙල් මිලෙහි වෙනසක් සිදු කර නැහැ. ලංකා IOC සමාගමද නව මිල ගණන් ප්‍රකාශයට පත් කළ අතර එය රජයේ ඉන්ධන පෙරවුම්හල් වලට සාපේක්ෂව ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 150ක් ලෙසින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 164ක් ලෙසින්ද, ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් පිළිවෙලින් රුපියල් 123ක් සහ රුපියල් 133ක් ලෙසින් ලංකා IOC ඉන්ධන පෙරවුම්හල් වල විකරණවා. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරන්නේ බදු අධික ලෙස අය කිරීමට රජය ඉන්ධන මිල සූත්‍රය යොදා ගන්නා බවටයි. කුමක්ද කියන එක පිළිබඳව අපි දිගින් දිගටම ඉල්ලීම් කරා. මේ වෙනකන් අපිට දිල නැහැ. තොරතුරු දැනගැනීමේ පනතේ යටතේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මිල සූත්‍රය ලබා දෙන එක. තෙල් ගෙන්නන තෙල් වලට සම්පූර්ණ සම්බන්ධ වෙන ආයතන මිල ගණනය කරන්න අයිතියක් නැහැ. එතකොට මේකේ මේ සියලුම දේවල් කරන්නේ මුදල් අමාත්‍යාංශය විතරයි. එහෙමනම් දැන් මේ රටට මුදල් අමාත්‍යවරයා විතරක් හිටියම හොඳටම ඇති. එතුමා හදලා ඊට පස්සේ තෙල් සංස්ථාවට කියනවා මේවා පාඩුයි. අපේ ගණනයන් වලට අනුව මේකට විශාල බදු ප්‍රමාණයක් ගහනවා. පෙට්‍රල් ලීටරයක රුපියල් 72ක් විතර බදු වෙනවා. රුපියල් 38ක් විතර ඩීසල් ලීටරයකට බදුව වැටෙනවා. එතකොට ඕගොල්ලෝ ෂෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහනකොට ඔයාලා දන්නේම නැතුව රුපියල් 72ක් 73ක් බදු හැටියට ගන්නවා. මේ බදු අරගෙන ඇමතිවරුන්ගේ පස්ස සන්තර්පණය කරන්න පුටුගේන්න අපිට නොකිය අපෙන් හොරා කණ එකක් තමයි කරන්නේ. 2015 2016 දැවැන්තම ලෝක වෙළඳපොලේ මිල අඩුම වාර්තාව වුණේ. හැබැයි ඒ වෙනකොට ජනතාවට සහනයක් දෙන්න තිබා. ඒ නිසා පෞගිය වැඩි කිරීම ඇතුලේ සෑම අවස්ථාවකදීම බදුත් වැඩි කරලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ රාජ්‍ය ව්‍යාපාරය රැක ගන්නවට වැඩිය මේ ආණ්ඩුවට මුදල් සෙවීම තමයි මේ මිල සූත්‍රය හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාසල් ලමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තුද 5%කින් ඉහළ නැංවීමට එම වෘත්තීය සමිතිය තීරණය කළා. ඉන්ධන මිල වැඩි වීම නිසා පාසල් වෑන් රථ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අමත ලංකා පාසල් නිර්මාණ සංගමය තීරණ කළා තියෙනවා. කෙසේ වෙතත් ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් පවසන්නේ තමන්ට ගාස්තු වැඩි කිරීමක් කළ නොහැකි බවයි. රුපියල් 200ක් විතර වැඩි වීමයි එකලමේකට. අපි අමාරුයි මේ ප්‍රස්තාව කරන්න. ඉතින් ගිය මාසෙට ඉස්සර මාසෙට ටිකක් වැඩි වුණා. අඩුවීමක් නැහැනේ දවසින් දවස. පාසල් ගාස්තු වැඩි කරන්න බෑනේ හැමදාම මාසෙන් මාසෙ වැඩි කරනකොට. ඒකනේ ප්‍රශ්නේ. නෑ අපි වැඩි කරන්නේ.
අපිත් තාම වැඩි කිරීමේ තීරණයක් නැන්නේ. අමිතින් තීරණයක් දෙනකන් ඉන්නේ. අපිට දැන් දෙමව්පියන් කියන්නත් බෑ. මාසෙන් මාසෙ නම් මේක ක්‍රමවේදයක් අනේ මන් දන්නේ නැහැ. මේක මේවිල පිස්සුද කොහෙද? සම්පූර්ණ රජයේ නැරදී. රජයේ සම්පූර්ණම නග කියන්න ඕනේ ඉතින් මේකට. මේ අතර ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බස් සහ ත්‍රිරෝද රථ වෘත්තීය සමිති අද පස්වරුවේ කොළඹ දී රැස් වුණා. මොන දේ වුණත් අද සිට එළවලු කුලයකින් රුපියල් 5ක් කරි වැඩි වෙනවා. ගෑස් එක ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඒ ට්‍රාන්ස්පෝර්ට් ගාතුව රුපියල් 10ක් කරි වැඩි කරනවා. එතකොට අපි මේ සම්පූර්ණ පාඩුව පියවගන්නේ රටනේ බදු ගෙනවන නම් ඒ බදු වලින් යහපත් දෙයක් වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක නෙමෙයි වෙන්නේ. 10 වෙනිදාට ගෙනල්ලා තියෙනවා නම් සූස්ත්‍රයේ ඩීසල් මිල ඉහළ දානවා කියලා. ඇත්තටම අනිත් ඒවටත් ඒ සූස්ත්‍රය හඳුන්වලා දෙන්න ඕනේ. අපි කියන්නේ මේක මාස 6කටවත් මේ සූස්ත්‍රය ගේන්න මාසෙන් මාසෙට ගේන්න එපා. මහජනයාට එක පාටම බේරුම් බේරුම් කරලා දෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වෙනස් වෙන ඇටියට අපිට සකස් කරන්න සිද්ධ වෙනවා. යම් විදිය බලපෑමක් තියෙනවනේ. ඒක මාස 6කට සැරයක් කළා නැත්නම් ආර්ථික කඩා කප්පල් කරන ස්වරූපයකට එනවා. මොකෝ ලංකාවේ වැඩි වෙන දෙයක් ලේසින් අඩු වෙන්නේ නැහැ. මේක තියෙන තෙල් මිල වැඩි වීම නිසා නොවෙයි, රුපියල පාවීම නිසා. රුපියල 156 7 8 කඩාගෙන ගිහිල්ලා ඒක 163 67ට ඇවිල්ලා තියෙන නිසා තමයි තියෙන ප්‍රශ්නේ. මේක මීට පෙර කරන්න හදපු එක අපි නැවතුවා. මම මුදල් ඇමතිට මේ අවස්ථාවේදී මම හම්බෙලා කතා කළා. අහන්න අවශ්‍යයි මේ වගේම ඇයි ඉඩ දෙන්නේ කියලා ඇති කරන්න. 2001 චන්දික කුමාරතුංගගේ කාලාන්තරේ ඍණ ආර්ථිකයට දක්කපු කට්ටිය තමයි අදත් මුදල් අමාත්‍යාංශය කටයුතු කරන්නේ. මේ මොහොතේ විශේෂම ජාත්‍යන්තර වශයෙන් තියෙන තත්ත්වයන් සහ ඒ අනිකුත් කටයුතු නිසා ඉන්ධන මිල වැඩි වෙමින් තියෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙන වෙලාවට ඒ වාසියත් අපි ජනතාවට ලබා දෙනවා. තාමත් රටේ බදු මිල රාජපක්ෂලාගේ කාලයට වඩා අඩු. ඒක මතක තියාගන්න. යලිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. හැම පැත්තකින්ම රිද්දෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි දන්නේ නැහැ ඉතින් ඕ වැඩි වෙනවා. හැමදාම ඉතින් වැඩි වෙනවා. අද බොහොම අමාරුවෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එන දේකට මොන දේනවා ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් ඕ වෙනස් කරන්න බැහැ. ආණ්ඩුව තියෙන අපස්තාවින් මේ යන්නේ. ඉතින් මේ අපිට ඉවසන ඉන්න ඕනේ ඉතරයි කියන්නේ. මා තනිපෙත් දැනන්නේ මොකද මේ ආණ්ඩුව නියමයි. අවුරුදු 42ක් වෙනවා. ජීවිතේ දැකලා මේවා ආණ්ඩුව. මට පක්ෂ පාට නැහැ. නමුත් ඒ රටේ ගන්න සංසාරයක් නැහැ. කනගාටු කියන්නේ මොකද මිනිස්සු හරි ස්ට්‍රගලින් ලංකාවේ එකක් කෑම බීම දැන් පෙට්‍රල් මට තේරෙන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීම පාලනය කර ගැනීමට රජය අසමත් වීම මාසිකව තෙල් මිල ඉහළ යාමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒකාපත විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සැප්තැම්බර් මාසේ නිකුත් කරලා තියෙන වාර්තාවේ තියෙනවා වර්තමානයේ ඛනිජ තෙල් මිල කියලා ඩොලර් 78.76යි කියලා. අපි කියමු ඩොලර් 80යි කියලා. දැන් බැරලේක මිල 2010 මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලරේ 80ට තියෙනකොට පෙට්‍රල් ලීටරයක් 115යි. අද ඩොලර් 80ට තියෙනකොට පෙට්‍රල් ලීටරයක් 149යි. එහෙනම් මහින්ද රාජපක්ෂ යුගයේදී පාඩු විඳගෙන සහනදායි මිලට තෙල් සපයපු බව මේ වන විට මොනවට ඔප්පු වෙමින් පවතී. ඒ නිසා රුපියල පාලනය කරගන්න බැරි වෙනකොට සමස්ත ලාංකීය ජනතාව ගොදුරු බවට පත් වෙනවා. බැරි වෙලාවත් මේ ආණ්ඩුව තියෙනකොට තෙල් 124 තියෙනකොට ලෝක මූල්‍ය අර්බුදය තිබුණා නම් මේ ආණ්ඩුවට දුවන්න දිහක් නැති වෙනවා. මේකට ආණ්ඩුවට කට උත්තර නැහැ. දැන් ටූලේ පමා වෙන වැඩි. අද පුංචි කාර්යයකට බද්ද 115. මහින්ද රාජපක්ෂ යුගයේදී බදුත් එක්ක වාහනයක් 14ට තියෙනකොට තමයි එක්සත් ජාතික පක්ෂයේ දැන්වීම පළ කරලා යතුරු පැදියකින් යන ළඳ ගෙට ගත්තේ. අනේ මේ තෙමා ගත්ත නේද? පංචවිධ ක්‍රමවේදයේ මගින් මීට පස්සේ තෙමෙන්නේ නැති වෙන්න යන පුංචි කාර් අඩුවට දෙනවා. සම්පූර්ණ තනි සමාගමක ඒකාධිකාරය. ඉතින් පෙට්‍රල් ඛනිජ තෙල් එලෙසින් දෙනකොට ඉතින් මේ රටට යන කල දවස මොකද්ද කියලා. ඒක වෙන්නත් පුළුවන්. මව සහ පියාතර ඇති වූ ආරලෝක හේතුවෙන් පියාත් සමග සිය දිවිගමනට සමුදෙන්නට සිදු වූ පුතුන් දෙදෙනෙකු පිළිබඳ ශෝචනීය පුවතක් ඊයේ වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊයට යෙදුණු ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනේම මෙම සිදුවීම වාර්තා වීම අවාසනාවකට කරුණක්.
බැලිකන්න පොලිස් වසමේ බෝවත්ත දුම්රිය හරස් මාර්ගයේදී පීඑක්සිය පුතුන් දෙදෙනාද සමග මඩකලපුව සිට කොළඹලා දහවනේ දුම්රියකට පැන දිවි නසාගෙන තිබුණේ ඊයේ රාත්‍රියේ 7ට පමණ. මෙලෙස මියගොස් ඇත්තේ බෝවත්ත සුන්දරදේවි ගම්මානයේ පදිංචිව සිටි කදරේවේලේ විජේසූරිය නැමැති වයස අවුරුදු 40ක පියා 11 වැනි සහ 5 වැනි වියේ පසු පුතුන් දෙදෙනායි. පොලිසිය පැවසුවේ කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත තම බිරිඳ මාස 7ක පමණ කාලයක් නිවසට නොපැමිණීමෙන් නැති වූ සිත්තැවුලක් හේතුවෙන් අදාළ පුද්ගලයා දරු දෙදෙනාද සමග දිවි නසාගෙන ඇති බවයි. අවස්ථා කිහිපයකදී බිරිඳට රැකියාවෙන් ඉවත් වූ නිවසට පැමිණෙන ලෙසද කදිරවේලේ දන්වා තිබෙනවා. ඇය ඊයේ දිනේ පැමිණෙන බවට දන්වා තිබුණත් නොපැමිණීම හේතුවෙන් හටගත් සිත්තැවුලින් පුතුන් දෙදෙනාද සමග දිවි නසාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. පුතා මේ ගමෙන් මඟතනද ගණන් පාස් එක දරුවෙක් ඉපස් උසස් පෙළ ලියන්න නැතුව කොළඹ ප්‍රදේශයේ වැරඩ ගිහිල්ලා තියෙනවා. අම්මත් ඊට පස්සේ තමන්ගේ පුතා ඉන්නතරනම වැරඩ ගිහිල්ලා තියෙනවා. බාල දරුවෝ දෙන්නත් එක්ක තාත්තා දිගින් දිගට මිඳීම තුළ ඇතිවිච්ච ශෝකේ දරා ගන්න බැරුව කොච්චර පැනලා මේ සිය දිවි නසාගෙන තියෙනවා. නෑ ටික ගෙවා ගන්න වැඩ කරගෙන ඉන්නම් කියලා කිව්වලු. ඊට පස්සේ දැන් මාස ගණනක් කරනවා එන්නම් කියනවා එන්නලු. ඊට පස්සේ තමයි ඊයේ ගිහිල්ලා පොලිසිය පෙමිණලා දාලා තාත්තල පුතල ඔක්කොම. ඊට පස්සේ පොලිසියෙන් කියලා දෙනවා ලබන මාසේ 10 ගණන් දෙන්නම් කියලා. පොමුරු ඉඩම් ඔක්කොම තියෙනවා. පවුල ජොබ් එකකට ගියයි කියලා තමයි මෙතන තේරෙන විදිය. මාස ගණනක් ඇවිල්ලා නැති කේස් එකකට තමයි මෙයා මෙහෙම මෙයා වෙලා තියෙන්නේ. ලෝක සියදිවි නසාගැනීම් වැලැක්වීමේ දින ඊයේදී තිබුණු අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික සියදිවි නසාගැනීම් 3000කට වඩා සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ තත්ත්වවල සඳහන්. ඒ අනුව දිනකට සියදිවි නසාගැනීම් සිදුවන ප්‍රමාණය ආසන්න වශයෙන් 11ක්. ගිවුණු වසර 3ට සාපේක්ෂව 2017 වසරේ මෙරට දිවි නසාගැනීම් බහුලව වාර්තා විය අතර පිරිමින් 2586ක් සහ කාන්තාවන් 677 දෙනෙකු දිවි නසාගෙන ඇති බව වාර්තාවල සඳහන්. විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක නවක වදයට එරෙහිව දෙමාපියන් ගුරුවරුන් උගතුන් ඇතුළු සියලු දෙනා පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට කොටවාය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින්. හම්බන්තොට කොටවාය මහාවිද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරයේ සහ දෙමහල් ගොඩනැගිල්ල සිසු වෛද්‍යයට පවරා දීම ඊයේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී දරුවන්ගේ සුන්දුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණයටද ජනාධිපතිවරයා එක් වුණා. නව ගොඩනැගිලි සිසු වෛද්‍යයට පත්කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක්ද පැවැත්වුණා. ජනාධිපතිතුමනි, මම ඔබතුමා අපහසුතාවයට පත් කරනව නම් නෙමෙයි. හැබැයි මම ඔබතුමාට කියන්නම්, අපේ ගුරුවරු ලබන වේතනේ ඇත්තටම තියෙන්නේ කම්කරු වගේ වැටුපට වඩා රුපියල් 2587ක් ඉස්සරහින්. ඒක අපි වෙනස් කරගන්න ඕනේ. අදට 2%ක් විතර නම් අධ්‍යාපනය සඳහා වෙන් වෙන්නේ. 6%ක් වෙන් කරන නම් අරමුණ තියෙන්නේ. තව 2%ක් භෞතික සංවර්ධනය සඳහා වෙන් කරුතින් ඉතුරු 2% මේ ගුරුවරුන්ගේ වැටුප් සඳහා ලබා දෙන්න කියන එක මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරමි. අර දුෂ්නායිකාව පරුෂ කතාවක් කළා මෙතන. මං මේ දරුවා කතා කරන ගමන් මේ දරුවාගේ දිහා බැලුවා. කොච්චර ලස්සනට ඇඳගෙන ඉන්නවද? සපත්තු මේස් දාලා, ටයි එකක් දාලා, සුදු ඇඳුමක් ඇඳලා මේ පිරිමි දරුවෝ සුදු සපත්තු මේස් දාලා කොච්චර ලස්සනට ඉන්නවද? දරුවනේ, මම ඉගෙනගත්ත පොළොන්නරුවේ ලක්ෂ්‍යවෙන ගමේ පාසලේ ඔය වයසට මම ඒ ගමේ ස්කූල්ට යනකොට මම සපත්තු දැම්මේ නැහැ. මං සෙරෙප්පු දැම්මේ නැහැ. එකේ ඉඳන් පහේ පන්තියට යනකම් මම ඒ ස්කූල්ට ගියා. එතනින් මම පොළොන්නරුව නගරයේ මහාවිද්‍යාලයට ඇරියා අපේ තාත්තලා. ඒ ස්කූල්ට ගියාම සෙරෙප්පු දාන්න ඕනේ කියලා කිව්වා. සපත්තු දාන්න නැත්නම් සෙරෙප්පුවක් දාගෙන ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ ස්කූලේ අවුරුදු 3යි ඒක සෙරෙප්පු දාගෙන ගියා. ඒන් අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතෙන් හදලා විවෘත කරුවා අපෙන් පළවෙනි කණ්ඩායම. ස්කූල්ට බාර දෙන්න යනකොටම ලයිස්ට් එකක් දෙනවා. ඒක දෙනවා සපත්තු දාගෙන ඉන්න ඕනේ කියලා. එහෙම තමයි අපි හැදුනේ. යන්න බස් එකක් තිබුණේ නැහැ. හාමුදුරනේ අපිට බුදුන් ගන්න ගමේ පන්සලක් තිබුණේ නැහැ. අපිට පොත් බලන්න විදුලි ආලෝකයේ තිබුණේ නැහැ. කුප්පි ලාම්පු වලින් අපි පොත් බලිය පොත් කියුවේ. අපේ ගමේ එක ගෙදරකවත් කාර් එකක් තිබුණේ නැහැ. අපි හරිම දුෂ්කර ජීවිතයකින් ගොඩනැගුණා. මේ දුප්පත් දරුවෝ ඉන්න මේ දුප්පත් ගම්මානවල මම හැදුනා වගේ මේවැ ඉන්න දෙමව්පියෝ තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා කිව්වා මොනතරම් සතුටින් ඉපිල යනවද? හැබැයි මේ සීන සුන් කරන ම්ලේච්ඡත්වයේ රජකම් කරන විශ්වවිද්‍යාලවල අද දරුවන්ට කරන නින්දනීය හිරිහැර මේවට දෙමව්පියෝ අවදි වෙන්න ඕනේ. මේවට ගුරුවරු අවදි වෙන්න ඕනේ. මේ රටේ උගතුන්යයි කියන හැම කෙනෙක්ම මේවට පෙරමුණ ගන්න ඕනේ. வியட்நாமே நில சஞ்சாரியக்கு நிறுத்த அக்ராமாத்திர அனில் விக்ரமசிங்க மகதா சக இரட்ட அக்ராமாத்திவரையா அத்தர அது தீபார்ஷிக சாக்கச்சா பவத்துனா அக்ராமாத்திவரையா வியட்நாமே சஞ்சாரியக்கு நிறுத்த வண்டி லோக ஆர்த்திக சமுலுவட்ட சகபாகி வீம சந்தாய்.
ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමයේ බලපිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැනෝයි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ පිළිගනු ලැබුවේ එරට තොරතුරු සහ සංනිවේදන වැඩබලන අමාත්‍යවරයා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් විසින්. වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම අග්‍රාමාත්‍ය ග්වෙන් ෂුවෙන් ෆුක් මහතා අතර අද පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුණා. දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා පමණක් නොව පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ සහ ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව වියට්නාම අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. වියට්නාම් ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරී කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බැවින් දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ෂුවෙන් ෆුක් මහතා මෙහිදී පැහැදිලි කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. දෙරට අතර ධීවර කර්මාන්තය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමටද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් එකඟ වී තිබෙනවා. තුන්දෙන සංචාරයක් සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වුණා. හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ රට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමණියම් සාමි මහතාගේ ආරාධනයකට අනුවයි. නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවට ළඟා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෝක්සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමණියම් ස්වාමි මහතායි. මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා ඉදිරි ගමන් මග මැයෙන් දේශනයක්ද පවත්වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. Thank you very much for welcoming me. I must thank Dr. Subramaniam for inviting me for the so after a period of about 5 years I'm coming back to Delhi. So I'm very happy to be in Delhi. Sir, your arrival time is very important when Tamil Nadu government has decided to release 7 convicted who are involved in Rajiv Gandhi assassination. So it is up to you all, the Indian government, to decide on it. But sir, your comment and your part is also important for that particular incident. No, we have punished them. And so there is nothing else I can tell you. What your suggestion for the convicted people? No, I don't think I must comment on that, because it's a legal process. Legal matter, and it belongs to India. To your territory also, sir. No. Your comment is very important for all Indians, sir. You are not getting anything. No, I don't want to say anything. මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, රට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් සහ එරට එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන්ද හමුවනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ජනබලය කොළඹට උද්ඝෝෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් විනය තීරණ ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපි දැක්ක පහුගිය දවසක ජන මේ පාද බද්දකට කිව්වේ ජනබල මෙහෙයුම්. තම කනගාටු එක්තරා අත්දැකීමක් මට දැක්කයි තමයි මම මේ වෙලාවේ පක්ෂ කාර්යාලයේ හිටියේ. පක්ෂ කාර්යාලයේ ඉදිරියෙන් ගිය කණ්ඩායම් පක්ෂයට කූ කියමින් ගියා. මේකට නායකත්වය දෙන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණ ඉදිරිපත් වෙච්ච අය. මං හිතනවා ඒ අයට තවත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් ලබා ගන්න හෝ දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. චෝදනාවක් මතු වුණොත් ඒ පිළිබඳ මධ්‍යම කාර්යසභාව සාකච්ඡා කරනවා, විනය කමිටුවක් සාකච්ඡා කරනවා. මොකද ඒක ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් හැටියටනේ ඉදිරිපත් කරන්නේ. එනමයි නම් කියන පළියට පුද්ගලයෝ හැඟීම් වලට කතා කරන පළියට අපට පක්ෂයක් විදිහට හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි ඇමතිකමක් නැතුව ඇමතිවරුන්ට හිමි නිල නිවාසයක් පාවිච්චි කරනවා නම් ඒ පිළිබඳ සුදේශ කටයුතු අමාත්‍යාංශය තමයි බාරව ඉන්නේ. ඒ පිළිබඳ ඒ අය කටයුතු කරන්න ඕනේ. මොකද තනි අතින් අපුලි ගන්න බැරි හරි උදාහරණයක් නේ අරන් තියෙන ඔරතර උදාහරණ දෙන ඔය ඒකම ගන්නවා. තුමාලා ඔය ප්‍රචලිත ප්‍රකාශ කීපය මත විතරයි එහෙම පෙනී හිටින්නේ. ජනාධිපතිතුමාගේ ස්ථාවරය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය. ඔය දෙමිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙනවනේ.
මම පෞද්ගලිකව දැකලා නැහැ මිල සූත්‍රය. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරපු කමිටුවකින් තමයි මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ. බස්නාහිර පළාත් සභාවේ නව සභාගරුවේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට චෝදනා එල්ල වුණා. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන අමාත්‍යවරයා අද පැවති උත්සවයකදී පැවසුවේ කෝට්ටේ රාජධානී සමය සිහිපත් කිරීම සඳහා මෙවැනි දොරටුවක් ඉදි කළ බවයි. මේ අතර බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එල්ල වූ තවත් චෝදනා සම්බන්ධයෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මයිද කනගාටු වෙනවා අපේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳව පුවත්පත් කරවන අය ගැන. මොකද දැන් මම මේ ළඟදී දැක්ක අත්තරේක තියෙනවා පළාත් සභාවේ තවත් ගැහිල්ල අර ක්‍රියේටිව් පැනල් එක. ඉතින් මේ පළාත් සභාවේ කාර්ය සභාව වලට ඒ වගේ පැනල් එකක් හයි කරාම මගෙන් මාධ්‍යයක් අහනවා මේ ඔයාගේ කාමරේ අඟල් 100ක ටීවී එකක් තියෙනවද කියලා. මං කිව්වා ටීවී එකක් හයි කරලා තියෙන එකේ අඟල් ගාන නම් මට මතක නෑ කියලා. ඉතින් මේ මාධ්‍ය දැනගන්න ඕනේ දැන් මාධ්‍ය වලට පුළුවන්ද තාක්ෂණේ නැතුව යන්න. ඉතින් ඒ තාක්ෂණය ගන්න එක අපිට අපි වැරදි දැන් ඔය මාධ්‍ය වල ඉන්න රංගනට එහෙම ඒවා බීලු මේන්තුවට සමාන සවිකරලා තිබෙන පුටුවක් ගේන්න කියලා. මම දැනගත හිටියනම් මම කොහිපත්ද දෙන්නේ නැහැ. දැන් ලස්පන් නිපුණ ආරච්චිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් JVP එකට විකල්පයක් නැහැ. දැන් ඉතින් එකින් එක ගැන බොරු න්ියුස් දෙන එක තමයි කරන්නේ. මේක තමයි ඇත්ත කතාව. අහගත්ත දැරිද ඔයා? පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගතතර කරමින් ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණයේ හමුවේ අද ගොනු කෙරුණා. මේ අතර ඊට අදාළ නඩුව අද කුරුණෑගල මහාධිකරණයේදී කැඳවනු ලැබුවා. සතසට අයත් රුපියල් මිලියන 5කට අධික මුදලක් අභාවිත කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නඩු විභාගයේ අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම නඩුව අද කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවේ විභාගයට ගත් අතර සාක්ෂි විභාග කටයුතුද අද ආරම්භ වුණා. මහේස්ත්‍රාත් අධිකරණයේ විශාල මුදලක් ලෙස දක්වලා තිබ්බ නඩුව මහාධිකරණය වෙන විදිහට නැවත 138කට දක්වා ඒ චෝදනාව අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ලේඛන දිගින් දිගටම පරිශීලනය කරමින් තමයි නඩුව ගෙනියන්න වෙලා තියෙන්නේ. අද දිනේත් මේ පැමිණිල්ල මේ මෙහෙවන අවස්ථාවේ පැමිණිල්ල විසින් ලකුණු කරලද සමහර ලේඛන විත්තිර ලබා නොදුන් ආකාරයක් අද පේන්න තිබයි ගරු අධිකරණයේ මතු කරා ඒ කරුණු. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් රජයේ මිට වැඩි අවධානයෙන් කඩිනම්ව අවශ්‍ය ලේඛන අපිට ලබා දීලා ක්‍රමවත් ආකාරයට මේ විභාග ගෙනියයි කියලා. එමෙන්ම නඩුව හෙට යළි විභාගයට ගෙනෙන අතර මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ සැකකරුවන් හෙට දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අතර නඩුව කැඳවන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කරමින් විනිසුරුවරිය නියෝගයක්ද නිකුත් කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද අද කුරුණෑගල මහාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා. අද දවසේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට විතරක් නෙමෙයි අපේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට විරුද්ධව අධිකරණ තුනක නඩු කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා තාම පැහැදිලි ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඩපණ කරන්න අධෛර්යමත් කරන්න නොයෙකුත් ආකාරයේ ව්‍යාපෘති මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. පොලිසියට අවශ්‍යයි තාම පැහැදිලිව අපේ ක්‍රියාකාරීන් දඩයම් කරන්න. පොලිස් රාජ්‍යයක් වෙත වේගින් පියනගෙන අවස්ථාවක් මේක. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙනවා. එම පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබා දුන් කිරිපැකට් විෂවීමේ සිද්ධිය හේතුවෙන් දකුණු පළාත් සභාව අද උණුසුම් වුණා. දකුණු පළාත් සභා සැසිවාරය අද පෙරරුවේ ආරම්භ වූ අතර ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන චන්නසාලිය මන්ත්‍රීවරයා කිරිපැකට්ටුවක ආකෘතියක් සභාවට රැගෙන වෙත් තිබුණා. මාතර වරුදු බුදු හමුදාව මෙහෙවපු කට්ටිය මේ කාරණේ කරේ කොහොමද කියලා ඉතාම පැහැදිලිව දන්නවා. මේකට මාතර ප්‍රබල දේශපාලකෙක් සම්බන්ධයි. මාතර ඉන්න දේශපාලකෙන් මාත විතරව විශ්වාස කරන්නේ නැහැ. උල් වගේ අඩු ක්‍රියාවලට යොමු වෙයි කියලා වරුදු බුදු හැංගිලා ගැම්පේ නැහැ. මාජරේ ගියේ මාජරේ ගියේ ගිනිමිලා මම
මාන්න මන්ත්‍රීතුමා හැමදාම මේ සභාව හැරිලා ගුරුතුමා ආයෙ කියලා ඔබතුමා ව්‍යංගාර දෙන්නේ මෙතුමාකට මමයි කියන්නේ මංගලසවර කියලා ඔබතුමා නම කිව්වා මේ මෙහිදී පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා දහස් පළ කිරීමත් සමග නැවතත් සභාව උණුසුම් වුණා. මෙතර එකපද විපක්ෂයේ නියෝජනය කරන සමු ආරිවංශ මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සීනිගම දෙවල් මහ දේවාලයේදී දේව කනලවක සහ පොල්ගැසීමක නිරත වූයේ කිරි පැකැට්වලට විෂ එක්කල පුද්ගලින්ට දඬුවම් කරන ලෙස ඉල්ලමින්. පස්විනීදා ජන බලයට කොළඹ ආපු සිනගට විෂ පෙව් කිරි දුන්නට එනවැදියන් මුන්හට මේ අතර මුදල මාත්‍ය මංගල සමරවීර මහතාගෙන්ද කිරි පැකට් විසුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. කිරි පැකට් ගැන කිරි පැකට් බෙදලා පල්වෙච්ච කිරි පැකට් බෙදපු කොළඹට ගෙන ආපු මේ සංවිධායකවරු නපෙන් අහන්න යන්න එපා. සංවිධායකවරු තමයි අපිටම දැන් කියන්නේ නටන්න බැරි මිනිස්සුන්ට පොළොව ඇදයි කියලා. මරණීය දණ්ඩනය ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම පිළිබඳව කනගාටු වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස්වරිය පවසනවා. ඇය මේ අදහස් පළ කළේ ඊ ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සෙසිවාරය අමතමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය එළඹෙන 28 වෙනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමින් නව මහකොමසාරිස් මිෂෙල් බැච්ලට් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ න්‍යාය පත්‍රය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීන් ඉතා සෙමෙන්නුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව අතුරුදන් වූවන්ගේ කාර්යාලය හා එහි ආයතනික ව්‍යුහය ගොඩනැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්වන බව ඇය මෙහිදී පෙන්වා දුන්නා. නව කොමසාරිස්වරිය මෙහිදී අවධාරණය කළේ අතුරුදන් වූවන්ගේ පවුල්වලට එම කාර්යාලය හරහා කඩිනමින් පිළිතුරු සැපීම කෙරෙහි ඕනෑකමින් බලා සිටින බවයි. වර්ගවාදී සහ ජාතීන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා යළි සිදුවීම මෙන්ම මරණ දණ්ඩනය ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම කනගාටුවට කරුණක් බවත් මිෂෙල් බැච්ලට් මහත්මිය මෙහිදී අවධාරණය කළා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව දිගුකාලීන ස්ථාවර භාවයක් සහිත සමෘද්ධිමත් රටක් බවට පත්කරලීම සඳහා බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් අනෙකුත් සියලු චිත්‍රපට අභිභවා බලහත්කාරයෙන් තිරගත කිරීමේ සූදානමක් පවතින බවට සිනමා සෞහෘදය සංවිධානය චෝදනා කරනවා. ඔවුන් මෙලෙස චෝදනා කර සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා නිෂ්පාදනයෙන් සම්බන්ධ වුණු නිදහසේ පියා DS කියන චිත්‍රපටයේ සියලුම චිත්‍රපට අභිභවා දැන් වහාම තිරගත කරන්න නියමිත වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ දේශපාලන බලහත්කාරයක්, පුද්ගල බලහත්කාරයක්, වර්තමාන ජනාධිපතිතුමායි අගමැතිතුමායි දෙන්නම කමිටු දෙකක් පත් කරලා ඒවල කමිටු වාර්තා ඉනිකුත් කරලා තියෙන අවස්ථාවක තමයි ඒ කමිටු වාර්තාවල තියෙන නිර්දේශයන් පවා නොසලකා හරිමින් ඇමතිවරයා චිත්‍රපටය පෙන්වන්නේ. අපට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ මණ්ඩලවලිනුත් ඔහුට ඇමතිකම හම්බුණාට පස්සේ මේ සිනමාපටය හොඳ වුණේ කොහොමද? මේක බරපතල විදියට ආචාර ධර්ම විරෝධී කටයුත්තක්. දිවිනහ ගන්න තත්ත්වෙට සමහර චිත්‍රපටිකාරයෝ පත් වෙලා තියෙනවා. මේ වෙලාවේ ඇමතිවරයා විදියට ඔහු කරන වැඩේ හරිද වැරදිද කියලා අපිට වඩා හොඳට ඔහු හරිද සාක්ෂිට එකඟව කල්පනා කරලා බැලුවොත් හොඳයි. මේකට නිසි විසඳුමක්, නිසි ක්‍රියාමාර්ගයක් ලැබෙනකන් අපි අපේ හඬ ඉස්සරහට ගෙනියනවා. දිස්ත්‍රික්ක 17කට බලපෑ ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලීන් 890,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවතිය හැකි බවයි. දිවිනට බලපා ඇති වියලි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 110,143 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ඊට අමතරව කිලිනුච්චිය, මදකලපුව, මන්නාරම යන දිස්ත්‍රික්කවලටද වියලි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්තොට පින්ගම ඇතුළු ප්‍රදේශ රැසක වී ඇතුළු බෝගවගවන් රැසක් විනාශ වෙමින් පවතිනවා. කිසි දවසක නූල් දෙයක් තමයි මෙලා වෙලා තියෙන්නේ. හදිසි වතුර මුරයක් දුන්නනම් මේ ටික වෙන්නේ. අද ගොයම් පූඩිනම් වතුර නෑ මෙලව.
විරෝධය. ඉතින් මේ ගැන දෙපාර්තමේන්තුවට කිව්වට වැඩක් නැහැ. බත් කන මිනිසුන්ට මේව තේරෙන්නේ නැහැ. තව වතුර අඩියක් දෙකක් මේ දුන්නා නම් මේ කුඹුරු මේ තත්ත්වය ගොඩ ගන්න පුළුවන්. බොල් අරගෙන මොකක් කරන්නේ? කෙටි කාලෙන වැඩ පිළිවෙල හැටියට ඉල්ලීම් කරලා තියෙනවා නළලින් හදන්න කියලා. පුත්තලම 45, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1185, ගම්පහ 10ක්, අනුරාධපුර 1353ක්. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වගා නළලින් සම්පූර්ණ ගොවිතැන වගා කරන්න. නමුත් වගා නළලින් අපි පාවිච්චි කරනවා ඊළඟ වැස්ස වෙනකන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා. මේ දක්වා මේ වසරේ සාමාන්‍යයෙන් අඩු වර්ෂාපතනයක් තමයි ලැබිලා තියෙන්නේ. ඔක්තෝබර් මාසය සහ නොවැම්බර් මාසය කියන්නේ අන්තර් මෝසම් වර්ෂාපතනය ලැබෙන කාලවකවානුව. මේ කාලවකවානුව අපිට නියමිත වර්ෂාපතනය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හින්දු කෝවිල් තුළ සත්ව බිලී පූජා නතර කළ යුතු බවට හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩීම් ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැන් රටවටා හිරු. හිරුගේ විසවන සංවත්සරය වෙනුවෙන් ත්‍රිරෝද රථ 20ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකින්ට අවස්ථාව උදා වී ඇති අතර එහි 15 වන ත්‍රිරෝද රථය දිනා ගැනීමට තනමලුවල පදිංචි ආර්.කේ. තීලිමදුෂිකා සමත් වුණා. ටීවී එකේ ඉස්සල්ලාම් මගේ නම දකිද්දි හිතාගන්න බෑ, තාමත් හිතාගන්න බෑ, ගොඩක් ලොකු සතුටක් දැනුණා. හිරුවෙකට ස්තුතියි. නීති විරෝධී ලෙස ට්‍රෝල යාත්‍රාවකින් මෙරටින් ප්‍රංශය දූපතක් වන රියුනියන් දක්වා සංක්‍රමණය වීමට උත්සාහ කළ පුජ්ජලින් 90 දෙනෙකු මේගම බටර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අතනංකුවටගෙන කොළඹ වරායට රැගෙන වෙත් තිබෙනවා. අතනංකුවටගත් පිරිස අතර කාන්තාවක් වන අතර සැකකරුවන් මඩකලපුව, හලාවත, මාතලේ, අම්පාර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. දේකාව ශ්‍රේෂ්ඨ පුහුණු යුදාභ්‍යාසයේ මේ දිනවල මින්නේරිය වැලිකන්ද ඇතුළු ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙන අතර මේ උප දකින්නේ දුම්රිය මැදිරියක සිටි කැරලිකරුවන් දෙනෙකු මෙල්ල කර ගැනීමේ අභ්‍යාසයක්. වසර 9කට පසු ආසියානු ගල්පන්දු ශූරතාවට හිමිකම් කියූ ශ්‍රී ලංකා කණ්ඩායම දාලුයුමදී බිනට පැමිණි. ක්‍රීඩාමාත්‍යංශ සහ දැල්පඳු සංගම් බලධාරීන් මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ සේවාස්ථාන සහ පෞද්ගලික සමාජිකයන් විශාල පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා පැමිණ සිටියේ කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පරයන්තේ වෙතයි. මෙවර තරගාවලිය තුළ අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හමු වී අවසන් තරගයේදී සිංගප්පූරුව ලකුණු 69.50ක් ලෙස පරාජය වුණා. පිට නැති වෙච්ච ආසියානු දැල්පඳු ශූරතාවයේ අවුරුදු 9කට පස්සේ ලංකාවට ගේන අදිශ්‍රාණයෙන් තමයි මමවත් මගේ කණ්ඩායමත් පුහුණු වීම කරේ. පිට හොඳ විශ්වාසයක් තිබ්බා මේ ජයග්‍රහණය කොහොම හරි ලබා ගන්නවා කියන එක. ආසියානු ශූරතා තරගාවලියේ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පඳු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් නමුත් ඔවුන්ට පුහුණු වීම සඳහා අස්ථිර ක්‍රීඩාංගණයක් නොමැති වීම විශාල ගැටලුවක්. ලංකාවේ ඉන්ඩෝර් ස්ටේඩියම්ස් වල අඩුවක් තියෙනවා. දැල්පඳු ක්‍රීඩාවේ අපි ලැබුණු ජයග්‍රහණයත් එක්ක දැල්පඳු සම්බන්ධයේ විශේෂ වූ ක්‍රීඩාංගණයක් සැකසීමේ වගකීම රජයක් හැපිටිය බාරගත යුතුයි කියන එක මා විශ්වාස කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වසර 9ක් පුරා ආසියානු ශූරතාව අහිමි වීමට බලපෑ එකම කරුණ වූයේ ක්‍රීඩාංගණයක් නොමැති වීම නම් නොවේ. 2009 මම තමයි අන්තිමට ආසියානු ශූරතාවේ දිනා ගන්න කණ්ඩායම පුහුණු කරේ. ඊට පස්සේ මට නැවත අවස්ථාව ලැබෙන්නේ නැහැ වෙනත් ගැටලු නිසා. අවුරුදු 9කට පස්සේ හරි ඒ තැනට ලංකාව ගේන්න පුළුවන් වෙච්ච එක ගැන තියෙන සතුටින් කියලා නිම කරන්න බෑ. වසර ගණනාවක් පුරා මෙරට දැල්පන්දුව නැවත බහර ගැනීමට උත්සාහ දරූ තිලකා ජිනදාස මහත්මියට පසුගිය වසර අවසානයේ එම අවස්ථාව හිමි වූයේ දැල්පන්දුව අරක්ගෙන සිටි නිලධාරීන්ගේ දහසක් අවලාද ඒකට ප්‍රසිද්ධිය පිළිතුරු දෙන්න ඕනේ. අපි පිළිතුරු දුන්නා නම වෙනින්දා මිනිසුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි අර කියනවානේ action is louder than the words කියලා. මම එහෙම තමයි පිළිතුරු දුන්නේ. මං ක්‍රීඩිකාවන්ටත් කියන්නේ කිසි දෙයක් කවුරුත් කිව්වට කලබල වෙන්න එපා. අපි මේක කළා පෙන්නමු කියන දේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු ශූරතා ජයග්‍රහණයේ පසුපස සිටි ප්‍රධාන කොටස්කාරියක් වූ ප්‍රවීණ ක්‍රීඩිකා තර්ජුනී සිවලිංගම්ද වසර 3ක් පමණ දැල්පන්දු පරිපාලකයන්ගේ ගිලටිනේට හසුව සිටි ක්‍රීඩිකාවක් වන අතර ඇයටද නැවත කණ්ඩායමේ දුරගුළු විවර වුණේ. නව පුහුණුකාරියගේ ආගමනයත් සමගයි. ගොඩක් කට්ටිය කිව්වා මෙයාට දැන් ගන්න බෑ කියලා. එතකොට මට ඇත්තටම මේ දුකයි. මෙච්චර කාල සෙල්ලම් කරලා බෑග් කියලා තත්තට එළියට ගියගෙන දැන් මගේ හිත සතුටස මට ගන්න බෑ කියපු කට්ටියට මං ගන්න පුළුවන් කියලා පෙන්වන එක සන්තෝෂයි. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශය බින්නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. කලිත් හැමිමු රාත්‍රී 9:55ට. Bye, everyone.